අරුවක්කාරුව කසල ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මහජන අවදි සභාව නමින් ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. සංවර්ධන කටයුත්තක් කරන්න යාමේදී ඒ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියෙන් යම් යම් විරෝධතා මතුවෙනවා. දැන් ඒ මතුවෙච්ච ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා යම්කිසි එකඟතාවෙන් නැති කරගෙන තියෙනවා. නමුත් අපිට පේනවා අදුෂමානව ඍජුව නෙවෙයි වක්‍රව මේ ව්‍යාපෘතින් වලට එරෙහිව ජනතාව උසිගන්වන්න උත්සාහ කරනවා. මේ රටට ලැබෙන්න යන විසඳුමක් කඩාකප්පල් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඒක ඒ කියන්නේ ඒකට ආසන්නේ තියෙන එකනේ. අපි ව්‍යාපෘතිය හඳුන්වන්නේ අරුවක්කාරු කියලා. නෑ අරුවක්කාරු කියලනේ මේ ව්‍යාපෘතිය අපි හඳුන්වන්නේ අරුවක්කාරු. ඒ හරියට ඩෙන්ටිෆයි කරගන්න ඕන කොහෙද කියලා. ඒක දහන්නේ. ඉතින් මේක අරුවක්කාරු. හේතු තමයි දැන් අරුවක්කාරු මේ අසරංගනේ ඉදිරියට යනවා තමයි ජනතාවට කැමති. නමුත් ජනතාව කියන්නේ ඉතිරි නෑ කොහෙවත් නෑ එහෙම එකක් කියලා. ගමක් ගැන අහහම යා කරන්න එපා. මේක තියෙන්නේ කිලෝමීටර් 5ක් විතර ඇතුළට යන්න ඕන. ප්‍රොජෙක්ට් එක පටන් ගන්නත් වෙනද වැඩි යන්නේ කියන එක එවුල තියෙන දැන් ප්‍රශ්නලා තියෙනවා. නෑ ඔය කියන්නේ සත්‍යතා අධ්‍යයනයක් කළා ඒක දැන් සුදුසුම තැන වඩාම සුදුසුම තැන තමයි කරන්නේ අරු. හොඳයි එහෙමනම් බොහොම ස්තුතියි සිල් දෙනාට. හරි. මට ඡන්දේ පාවිච්චි කරපු එක්සත් ජාතික පක්ෂයේ ඡන්දේ පාවිච්චි කරපු උදවියත් මේ ක්‍රියාදාමයට එරෙහිව නැගීట్లా තියෙනවා. මම හිතන්නේ එන්න එක තීව්‍ර වෙනවා. ජනකූලෝ මේ කටයුතු සිදු කරනවා කියලා. ඒතොර විද්‍යානුකූලෝ මේ කටයුතු සිදු කරනවා නම් අපි කිව්වා මහජනයාගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ආගමික නායකයන්ගෙන් සිවිල් සංවිධාන වලින් සමන්විත කමිටුවක් සකස් විය යුතුයි. කමිටුව විසින් මේ අධීක්ෂණය කරන්න අත්‍යවශ්‍යයි. ඒ කරන විද්‍යානුකූල කරන අන්දම කෙසේද කියන එක ඒ කමිටුවට අවබෝධ කර දිය යුතුයි කියලා. ඉතින් මේ වනතේ කමිටුව පත් කරලා නැහැ. ඒ වැනි කමිටුවක් ඒ කමිටුවකට අධීක්ෂණය කිරීමට අවකාශය දීලත් නැහැ. එතකොට ජනතාවට සැකයක් මතුවීම පුදුමයිය යුතු කාර්යයක් නෙමෙයි. ජනතාවට සැකයක් ඇති නොවන අන්දමට විනිවිද බයවීම වැඩ කටයුතු කරා නම් ජනතාව එවැනි අන්දමකට පත් වෙන එකක් නැහැ.